ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වීම, ලංකාවේ මත්ස්‍ය සම්පත පැහැර ගැනීම සහ අර මුහුදු පතුල පිසගෙන යන මත්ස්‍ය ඇල්ලීමේ ක්‍රම භාවිතා කිරීම නිසා, පන්න ක්‍රම භාවිතා කිරීම නිසා විශාල පරිසර දූෂණයක් සිද්ධ වීම සිද්ධ වෙනවා. ඊට අමතරව උතුරේ දීවරයන්ට අද ජීවත් වෙන්න බැරි මට්ටමක් ඇවිල්ලා තියෙනවා, තමන්ගේ ජීවිකාව පවත්වාගෙන යන්න බැරි මට්ටමක් ඇවිල්ලා තියෙනවා. ඒත් එහෙම තිබීදී තමයි මේ ඉන්දියානු දීවර යාත්‍රා උතුරු මුහුදු තීරයට ඇතුළු වෙද්දී නාවික හමුදා යාත්‍රාවක් ගිහින් තිබුණේ ඒක පාලනය කිරීම සඳහා. ඒ පාලනය කිරීම සඳහා ගිය නාවික හමුදා යාත්‍රාවේ හිතාමතාම ගැටීමක් ඇති කරවලා අර ඉන්දියානු සමාගමේ යාත්‍රාව එක නාවිකයෙක්ව ඒ පැමිණි ඉන්දිය යාත්‍රාවට ගොඩ වෙන්න ගිය රත්නායක කියන 40 හැවිරිදි දෙදරු පියෙක් වෙච්ච නාවික හමුදා සොල්දාදුවා මිය ගියා. එතකොට දැන් අනවසරයෙන් ලංකාවට ඇතුළු වුණා විතරක් නෙමෙයි, මේ සිදුවීමේදී නාවිකයෙක් මිය ගියා. එතකොට මේක සම්බන්ධ මේක ගුණාත්මක වශයෙන්ම වෙනස් පියවරක්. මීට කලිනුත් ඉන්දියානු දීවරුව ලංකාව මුහුදු සීමාව ඇතුළට ආවා. ඇවිල්ලා නාවික හමුදාව එනකොට පැනලා යන එක තමයි කරේ. නමුත් දැන් මේක ගුණාත්මක වශයෙන්ම වෙනස් කියලා කිව්වේ නාවික හමුදාව මේ ක්‍රියාවලිය නවත්තන්න යද්දී ඔවුන්ට ප්‍රහාර එල්ල කරලා සොල්දාදුව මරණ තත්ත්වයට දැන් මේක පත් වෙලා තියෙනවා. එතකොට මේ මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ සිදුවීම සම්බන්ධයෙන් මොකද්ද ලංකාවේ රජය කරමින් ඉන්නේ කියන්නේ. විශේෂයෙන් අපි දැක්කා මේ ප්‍රශ්නය මොනතරම් බරපතල ප්‍රශ්නයක්ද කියන එක පෙනුනේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව ප්‍රදේශයේ පිහිටි ඒ නාවික හමුදා සොල්දාදුවගේ අවමගුල සඳහා බස් අරගෙන උතුරෙන් දීවරව විශාල ප්‍රමාණයක් ඇවිල්ලා තිබුණා. දීවරයන්ගේ ලොකු විරෝධයක් තියෙනවා මේ ඇතිව තිබෙන සිදුවීම සම්බන්ධ. ඊයේ දවස ගත්තොත් ඊයේ ජනාරගල ව්‍යාපාරයේ වසන්ත මුදලිගේ සහෝදරයා උතුරේ දීවර සංවිධාන හමු වුණා. ඒ සංවිධානස් සමග මේ ප්‍රශ්නේ සාකච්ඡා කරා. ඒක විශාල ප්‍රශ්නයක් කියලා වුන් කියන්නේ. ඊයේ දීවර සංවිධාන සහ ජනාරගල ව්‍යාපාරයේ ඒකාබද්ධෝ යාපනයේදී මාධ්‍ය හමුවකුත් පැවැත්තුවා. ඒකෙදි මතු කරා මේ ඉන්දියානු දීවරයෝ බලහත්කාරයෙන් ලංකාව ඇතුළට පැමිණීම සහ විශේෂයෙන් යාපනයේ ආශ්‍රිත උතුරු මුහුදේ දීවරයට තමන්ගේ ජීවිකාව කරගෙන යන්න බැරි තත්ත්වයක් හැදීම පිළිබඳ ප්‍රශ්නේ සහ විශාල වශයෙන් ලංකාවේ සමුද්‍රීය පරිසරය විනාශ කිරීම සම්බන්ධ ප්‍රශ්නේ. ඒතර මේව සම්බන්ධ මොනවද කරේ ලංකාවේ ආණ්ඩු? නාවික හමුදාපතිවරයා මුලින්ම ජුනි මාසේ 25 වෙනිදා 26 වෙනිදා නිවේදනය ගැහුවේ අනවසරයෙන් ඇතුළු යාත්‍රාවක් අත්අඩංගුවටගෙන තිබේ කියලා. ඒතර සොල්දාදුව මැරිලා කියන එකවත් ගැහුවේ නැහැනේ මුලින් මේ නිවේදනේ. ඊට පස්සේ තමයි ගැහුවේ නිවේදනයක් සොල්දාදුවෙක් මිය ගිහිල්ලා තියෙනවා මේක මිනීමැරුමක් කියලා. ඒතර මේක මිනීමැරුමක් නම් ඒක සම්බන්ධ කටයුතු කළ යුතු ආකාරයක් තියෙනවා. දැන්ට කරලා තියෙන්නේ මේ ඉන්දියානු දීවරයන් සමග යාත්‍රාවත් අඩංගුවට අරගෙන කංකසන්තුරේ පොලිසියට බාර දීලා තියෙනවා. කංකසන්තුරේ පොලිසිය අධිකරණයේ නඩුවක් පවරලා තියෙනවා. නඩුවදී අප ලබා නොදී ජුනි 8 වෙනිදා දක්වා උන් රිමාන්ඩ් කරලා තියෙනවා. දැන්ට ඔච්චරයි තියෙන්නේ සිද්ධ වෙච්ච දේවල්. ඒතකොට ලංකාවේ රජය අනවසරයෙන් ආපු යාත්‍රාවක් නාවික හමුදා සොල්දාදුවෙක් මරා දැමුවට පස්සේ, ඝාතනය කරාට පස්සේ ඒකට එරෙහිව දැවැන්ත දීවර විරෝධයක් පවතිද්දී උතුරේ මේක සම්බන්ධ ක්‍රියා කරමින් ඉන්නේ මොකද්ද? නිකන් දීවර ඇමති ඩග්ලස් දේවානන්දන් ගිහිල්ලා මේ සොල්දාදුවාගේ මේ මිනියට කර ගැහුවා කියලා වැඩක් නැහැ. ওই වගේ ෂෝ වලින් නෙවෙයි. දැන් මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි දැන් මේ කාලයක් තිස්සේ පවතින ප්‍රශ්නයක්නේ. એટલે මේක ලංකාවේ නාවික හමුදාව හෝ ලංකාවේ දීවරෝ විතරක් නෙවෙයි, ඉන්දිය නාවික හමුදාව, ඉන්දිය වෙරළ ආරක්ෂක බලකාය ඇයි මේක පාලනය කිරීම සඳහා මැදිහත් නොවෙන්නේ? ඇයි මේක පාලනය කිරීම සඳහා ඔවුන්ගේ මැදිහත් වීමක් නැත්තේ? ඔවුන් කිසිදු මැදිහත් වීමක් කරන්නේ නැහැ. අනිත් එක, දේශ සීමාව ඉක්මවලා ලංකාවේ මුහුදු තීරයට එන යාත්‍රා මේ වෙනකොට ඉන්දිය යාත්‍රා 240ක් පමණ අත්අඩංගුවට අරන් තියෙනවා. මේ අවුරුද්දේ ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා ජුනි 25 දක්වා කාලය ඇතුලේ මාස 6ක කාලය ඇතුලේ යාත්‍රා 30ක් පමණ අත්අඩංගුවට අරන් තියෙනවා. හැබැයි ඒ ඔක්කොම ලංකාවේ රජය. ඒතට ඇයි ඉන්දියානු රජය දේශ සීමා කඩකන දීවරන්ටරේ එක යාත්‍රාවක්වත් අත්අඩංගුවට අරන් නැත්තේ? ඒ නිසා හරි පැහැදිලි මේ සාමාන්‍ය ඉන්දිය දීවරියොත් නෙවෙයිනේ, මේ ඇවිල්ලා සමාගම්. එතකොට දැවැන්ත දීවර සමාගම් වලට රාජ්‍ය අනුග්‍රහයක් සපයනවා මෝදිගේ ආණ්ඩුව. ඒ විතරක් නෙවෙයි, මෝදිගේ ආණ්ඩුවේ අඛණ්ඩ භාරත් හින්දුත්ව රාජ්‍ය ප්‍රතිගාමී ප්‍රතිපත්ති සඳහා ලංකාවේ දේශ සීමා හිතාමතාම උල්ලංඝනය කරන්න, ආක්‍රමණය කරන්න ඒ සමාගම් වලට ඉඩ දීලා තියෙනවා. එතකොට අදානිල අම්බානිල ඇවිල්ලා රටේ අනිත් පැන් ආක්‍රමණය කරන අතර දීවර සමාගම් වලට අනුමැතියක් දීලා තියෙනවා, නිලනවන අනුමැතියක් ඇවිල්ලා ලංකාවේ මුහුදු ආක්‍රමණය කරා. එතකොට මේක ඉතාම බරපතල ප්‍රශ්නයක්. අපි අහන්නේ ජුනි 20 ඉන්දිය විදේශ ඇමති ජයශංකර් මෙහි ආවට පස්සේ ඔහුත් සමග කරපු සාකච්ඡාවල දීවර ගැටලුව මාතෘකාවක් නොවුණේ ඇයි?
ඒක මාතෘකාවක් නෝ මේක මාතෘකාවක් උනේ නැහැ. ඊට පස්සේ මේකට අදාළව රජය දැන්ට කරන්න බලාපොරොත්තු රාජතාන්ත්‍රික වශයෙන් කරන්නේ මොකක්ද? උසාවියේ නඩුව යන එක පැත්තකින් තියමු. රජය රාජතාන්ත්‍රික වශයෙන් කරන්නේ මොකද්ද? මුකුත් කරන්නේ නැහැ. ඉන්දියා රජය ඉස්සරහ දන ගහලා තියෙන්නේ. කලාපීය ආරක්ෂාව තහවුරු කරන්න කීකී ඉන්දියාවෙන් සල්ලි ගන්නවා රනිල්ගේ ආණ්ඩුව. රාජපක්ෂලාගේ ආණ්ඩුව. ඒ ඉන්දියාවෙන් සල්ලි කරගෙන කලාපීය ආරක්ෂාව කියන්නේ මොකද්ද? කොළඹ වරායට චීන පර්යේෂණ නෞකායන එක නවත්තන එකයි, චීන සබ්මරින් එන එක නවත්තන එකයිද මේ කලාපීය ආරක්ෂාව කියන්නේ? කලාපීය ආරක්ෂාව කියන්නේ ලංකාවයි මාලදිවයිනේ අතර සම්බන්ධතාව ඉහිර කරගන්න එකටද කලාපීය ආරක්ෂාව කියන්නේ? ඒක කලාපීය ආරක්ෂාවට අදාළ නැද්ද මේ ලංකාවේ මුහුදු සීමාව ආක්‍රමණය කිරීම? එතකොට මේවා ඉස්සරහා ගොළුව වීරෝ වගේ හැසිරෙන්නේ අන්තිමට ඇපෙන් බේරෙන්න කිව්වා ඉන්දියාවේ ඉන්න ලංකාවේ මහ කොමසාරිස් කිහිලා ඉන්දියා විදේශ ඇමතිව හම්බුණා කියලා පස්සේ බලද්දි ඒක කලින්දාගත රැස්වීම. ඒ කලින්දාගත රැස්වීමක් ඒකේ න්‍යාය පත්‍රයවත් දීවර ගැටලුවක් නැහැ. එතකොට මෙච්චර දෙයක් වෙලා තියෙද්දි මේවා සම්බන්ධ අවම වශයෙන් මාධ්‍යවලින්වත් හොඳින් මතු කරන්නේ නැහැ. සම්පූර්ණ සිද්ධිය වහලා රනිල්ට රාජපක්ෂටයි මේ වෙලාවේ රනිල් තමයි කීකේ ඉන්න සලස්සලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය තමයි ලංකාවේ දැන් ජාත්‍යන්තර නීතියනොත් අපි ඉල්ලීමක් කරලා තියෙනවා ලංකාවේ අනන්‍ය මුහුදු සීමාව ඉවර වෙන තැනින් මේ නාවික කිලෝමීටර් 200ක දුරක් අපිට දෙන්න කියලා. එතකොට ඒ ඉන්දියාවෙල්ලලා තිනවා නාවික කිලෝමීටර් 350ක් වුන්ට දෙන්න කියලා. එතකොට ඒක පිළිබඳ ප්‍රශ්නේ හරියට निराකරණය නොවි තිබේදී ලංකාවේ මුහුදට ඇත ලංකාවේ අධිකරණ බල ප්‍රදේශයක පිහිටි කෝබෝල්ට් බහුල ෆෙරෝමැංගනීස් කබල කියලා නම් කරලා තියෙන සමුද්‍රීය මුහුදු පතුලේ පිහිටි ඛනිජ හැරීම සඳහා අන්තර්ජාතික ඛනිජ පිළි මුහුදු පතුල පිළිබඳ අධිකාරියට ඉන්දියාව බාර දීලා තියෙනවා අයදුම් පතක් 2024 ජනවාරි 18 වෙනිදා. ඒතර ලංකාවේ සීමාව ඇතුලේ තියෙන ඛනිජයක් කැණීම සඳහා මුහුදු පතුල පිළිබඳ අන්තර්ජාතික අධිකරණයට ඇප්ලිකේෂන් එකක් බාර දෙනකොට ඉන්දියාව මේ ඉඳලා තියෙන මොන ස්ථාවරෙද? ඉඳලා තියෙන්නේ මේව ඔක්කොම අයිති ඉන්දියාවට කියන ස්ථාවරෙ. හරිනිති රනිල් රාජපක්ෂලා ගිහිල්ලා අර මෝදි ඉස්සරහා වැඳ වැටෙන විදියට විපක්ෂ නායකුත් එහෙම තමයි. ඒගොල්ලෝ ඔක්කොම ගිහිල්ලා මෝදි ඉස්සරහා වැඳ වැටෙන විදියට ඒගොල්ලෝ දැන් ඉන්නේ මේක කෙලින්ම මේ ඒගොල්ලන්ගේ භූමිය කොටසක් මේ අඛණ්ඩ ಭಾರತ ප්‍රෝග්‍රෑම් එක යන්නේ. ඒත් මේක ඛනිජ පිළිබඳ ප්‍රශ්නයක් විතර නෙමෙයි. මේ ඛනිජ නිධි ඊටාම වටිනවා. ඒක වෙන කතාවක්. ඊට වඩා වෙනස් වෙන සන්දේ මේ නිධිය කනින්න තායිවන් සමාගමක් තියෙනවා උමිකෝර් තායිවන් කියලා. ඒකත් එක්ක ඉන්දියාවේ අදානි සමාගම තමයි හවුල්කාරීත්වය හැදලා තියෙන්නේ. දැනට මේක ලංකාවේ අධිකරණ බල ප්‍රදේශයට අයත් ප්‍රදේශයක් නිසා මේකේ කැණීම් බලපත්‍රයක් දෙන්න බෑ කියලා මුහුදු පතුල පිළිබඳ අන්තර්ජාතික අධිකාරිය එක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ උනට ලංකාවේ කට්ටිය දෙයිදන්නේ. ලංකාවේ ආණ්ඩුව ඕක දෙයිදන්නේ අවසර. මොකද අදානි කියන ඕන දෙකට ඉඩ දෙන්න නොහොම තත්ත්වයක් තියෙන්නේ ලංකාව. ඒතර මේකට තමයි කියන්නේ මේ වෙලාවේ රනිල්ට ඉන්න දෙන්න කියලා. මෙන්න මේ වෙලාවේ රනිල් කරන්නේ. මෙන්න මේ වෙලාවේ රාජපක්ෂලා කරන්නේ. බොරුවට දේශප්‍රේමී කියලා පොළොව ඉඹගෙන පපුවට ගහගෙන ආපු රාජපක්ෂලා මෙන්න කරන දේව. දැන් අපි මේ බලාගෙන ඉන්නවා මේ ලංකාවේ දේශපාලන ස්වෛරීභාවය ගැන විශාල උනන්දුවක් තිබුණු කට්ටිය කොහෙද ඉන්නේ කියලා මේ වෙලාව. කොහෙද ඉන්නේ මේ දේවල් සිද්ධ වෙද්දී. ඒ විතරක් නෙමෙයි අන්න ගියසුමානේ හින්දු පුවත්පත වාර්තා කරලා තියෙනවා. කච්චතිව දූපත ඉන්දියාවට නැවත ලබා දීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තියෙනවා. ඉන්දියාවේ රජය සහ ලංකාවේ රජය අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළිදරව් කිරීම ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරා. දැන් ඇත්තටම රහසෙන් එවැනි සාකච්ඡා යනවද මේ කෝබුල් නිදියා ඒව මේ ඔක්කොම දෙන්න සාකච්ඡා යනවද කියන එක සම්බන්ධ බරපතල සැකයක් තියෙනවා.